සුබ සන්ධ්‍යාවක් ඔබතුමාලා. දැන් මේ ගෑස් ටැංකියක් ගැන කතා කරනවානේ. දැන් මේ ගෑස් ටැංකිය මේ තියෙන අර්බුදේ නැති කරාට කළගුණ සලකන්න කියලා තමයි ඔබතුමාලා තමන්ගේ ඡන්ද කැම්පේන් එක අරගෙන යන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නය ගෑස් ටැංකි ඒ තියෙන හිඟය ඇති කරපු මිනිස්සුමුත් ඉන්නේ ඔබතුමාලගේ පක්ෂේ. ජනතාව අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මේ ගෑස් ටැංකි ඒ තියෙන පොලිම නැති කරාට කළගුණ සලකන්නලු අපිට කියනවා. හැබැයි පක්ෂේ නායකවරු ගෑස් ටැංකිය ඇති කරපු මිනිස්සුන්ට කළගුණ සලකනවා. මොකද්ද මේක ඇතුලේ ඉන්නවා බුවන එක බා රාජසභා මණ්ඩපයේ කඩපු කුරුණෑගල නගරාධිපති තුෂාර් ඉඳුනිල් කිව්වේ නම් කොහමද ජොන්ස්ටන්ට මයිලකටවත් අහත තියන්නේ නැහැ කියලා. ඊට පස්සේ සිරදනුවම් අත්තිරව සිරදනුවමත් තියෙන ප්‍රසන්න රණතුංගල මේක ඇතුලේ ඉන්නවා. මේකත් එක්ක ඇතුලේ ඉන්නවා කලින් ආණ්ඩුව ඇතුලේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ගොඩක්ම ජනතාවගේ නින්දාවට ලක් වෙච්ච මහින්දානන්ද අලුත්ගම ගේලා හොඳම කතාව මං හිතන්නේ මේක ජනතාව දන්නම කතාව ජනතාව අහනවා. 2024 අටවැනි මාසේ 10 වෙනිදා මහනුවරදී ජනාධිපතිතුමා කියනවා මට ඔයාලා සහයෝගය දෙන්න ඔයාලගේ දේශපාලන අනන්‍යතාවයේ දේශපාලන සුරක්ෂිතභාවය මම සුරක්ෂා කරනවා කියලා. ඔබතුමා දැන් මේක පිළිතුරක් විදියට කියන්න එපා. මේ කට්ටිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයපත් කිරීම ජනතාවගේ අයිතියක් කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ කට්ටිය පාර්ලිමේන්තු මැතිවරණයකින් පරාද කරත් මේ කට්ටිය දැන් අර සුරක්ෂිත කරනවා කියන වගකීමත් එක්ක සංස්ථා සභාපතිවරු තානාපතිවරු වගේ රාජ්‍ය වරප්‍රසාද හිමි පුද්ගලයෝ බවට පත් කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන් සහතිකේ මොකද්ද මනුෂ්‍ය මතිතුමා? දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අදටත් තාම මේ අහන ප්‍රශ්නේ තමයි මේ අයගේ වංචා දූෂණ චෝදනා පිළිබඳව තමයි මේ තියෙන ප්‍රශ්නේ. හැබැයි මේ ආණ්ඩුව අවුරුදු දෙකක් කරලා මේ රට ගොඩනගන්න ඔය කියන කණ්ඩායම තමයි ඡන්දෙ දුන්නේ. හැබැයි මොකද පාර්ලිමේන්තුවට ඒ අය පත් කරලා ඉවලා තියෙන ජනතාව අරවා අනිත් පැත්තට මට උත්තර දෙන්න එපා කියපු එකම. හැබැයි ඒ අය පාර්ලිමේන්තුවට පත් කරලා ඉවලා මේ අවුරුදු දෙකේ වටපු රට ගොඩ ගන්න උදව් කළේ ඒ අයමයි. අනෝෂනා නායකකාරමැතුමා හරි අපූර්ව කතාවක් කියනවා. මේ අඟුලිමාලලාටත් පුළුවන් නම් බුදුහාමුදුරෝ ඉදදි රහත් වෙන්න. ඇයි දැන් මේ වැරදි වැඩ කරපු මේ නීතිය මගින් දඬුවම්මට පත්වෙච්ච මන්ත්‍රීවරුන්ට හිටපු ඇමතිවරුන්ට ඇයි බැරි රනිල් වික්‍රමසිංහ යටතේ හොඳ කත්තිය වෙන්න කියලා කියනවනේ? දැන් ඒතර හොඳම කතාව. හැබැයි රනිල් වික්‍රමසිංහ මෙන්න මෙහෙම වැඩක් කරලා තියෙනවා. එකක් ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදදි පොලිස්පති පත් කරන්න බෑ කියලා කිව්වා කියලා කියනවා. එතකොට එහෙම බෑ කියලා කියන කියද්දි අනිත් පැත්තට අලි සබ්‍රිව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත් කරලා තියෙනවා. ඒකත් එක්ක චේතනාන්විතවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා මේ මොහොතේදී නීතිඥ SP රණසූරිය මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. එතකොට ඇයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හිල් හොය හොය තවදුරටත් මේ ජනාධිපති අපේක්ෂකයා හැසිරෙන්නේ? එතකොට අපි කොහොමද කියන්නේ අඟුලිමාලලා වගේ ඉන්න අය හොඳ පැත්තරේ අය කියලා? රටේ අධිකරණයේ පැවැත්ම කියන කාරණාව රටේ අධිකරණයේ ඇමතිවරයෙක් පත් කරන්න තියෙන එක පැත්තකින් අධිකරණ ඇමතිවරයා දින 14ක් ඇතුළත පත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට තියාගන්න අවසරයක් අරගෙන ගන්න ඕනේ. ඒතර අධිකරණ ඇමතිවරයා පත් කිරීම මේ කැබිනට් මණ්ඩලයේම ඇතුලේ ඇමතිවරයෙක් පත් කිරීමක් අලුත් කෙනෙකුට පත්වීමක් දීමක් නෙවෙයි. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයෙන් පිට කෙනෙකුට අලුතෙන් එනක් දුන්නා නම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් මේ විධායක ඇතුළෙම තියෙන එකම ඉන්න කණ්ඩායමේ ඇතුළේ කියන කාරණා. හැබැයි එතුමා ඒ වෙලාවේ සඳහන් කළේ ජන අග්‍රාජ්‍ය මේ අධිකරණයේ තියෙන නියෝගයේ අනුව පත් කරන්න ඕනේ පොලිස්පතිවරයා. එතකොට පොලිස්පතිවරයෙක් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ඕනේ. එතකොට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරද්දී මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී තමන්ට වාසි සහගත පුද්ගලයෙක් මැතිවරණයට වාසි සහගත වෙන පුද්ගලයෙක් පත් කරන්න එතුමාට පුළුවන්. අන්න ඒක අවසානයේදී මැතිවරණ නඩුවක් බවට පත් වෙන ඡන්ද පෙත්සම බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කාර්යභාරය සිද්ධ නොකලේ. හැබැයි ඊතර ප්‍රශ්නයක් තියෙනවා. මැතිවරණේ ළඟ එන්න තියෙද්දි කාලින්ම කිව්ව ඡන්දේ තියෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්ව ඡන්දේ කල් දානවා කියලා. ඡන්දේ කල් දාන උප්පර වැටි නඩු දානවා කියලා කිව්වා. මෙහෙම ගොඩක් මතවාද හදලා උසාවි කණ්ඩායම් දාලා යවලා මේ උත්සාහ කරේම මේ මැතිවරණේ කල් දාගන්න කණ්ඩායම. බැරිම තැන තමයි අධික මේ මැතිවරණය මෙහෙවන්න පොලිස්පතිවරයාව නැති කරලා පොලිසිය අපහසුතාවයට පත් කරලා මැතිවරණ කොමිසම අපහසුතාවයට පත් කරන්න මේ නඩුව ගිහිලා දැම්ම අජිත් පීපේර මැතිතුමා කිව්ව එතුමත් සම්බන්ධ වුණා කියලා මේ කණ්ඩායම. ඒ කියන්නේ පොලිස්පති තනතුරෙන් මේ වෙලාවේදී අතුරු තහනම් නියෝගයක් කියලා පැමිණීම මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරපු දෙයක් නෙමෙයි. මේ මැතිවරණේ කල් දාන වෙනුවෙන් කරපු දෙයක්. මේ අපිට හිතන්න පුළුවන් මේ මැතිවරණේ කල් දාන. මොකද එතන අර්බුදයක් නිර්මාණය කළා. ඒ අර්බුදය නිර්මාණය කිරීම හරහා
ප්‍රශ්නයක් ඇති වුණා. අද වැඩබලන පොලිස්පතිවරයෙක් යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියක් නැතුව ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතියක් නැතුව කොහොමද පත් කළේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතියෙන් පත් කළා තියෙන්නේ. ඡන්ද කීයක් හම්බුණාද? ඡන්ද ගන්න නෙවෙයිනේ වැඩේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතියකින් සභාවේ අනුමැතියකින් තමයි පත් කළේ. ඔව් කියන්නේ කොහෙද තියෙන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතියක් නැතුව කොහොමද පත් කළේ? ඒක තමයි කියන්නේ මනුස්සය. පොලිස්පතිවරයා ඒකම සිංහට එකවත් තේරුන්නේ නැහැ. පොලිස්පතිවරයාව නම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පුළුවන් නම් කරන්න විතරයි අජිත් පෙරමැතිතුමා ඔබතුමාලා දන්නවනේ ව්‍යවස්ථාව හදන්නේ. යෝජනා නම් කරන්න විතරයි තියෙන්නේ, යෝජනා කරන්න විතරයි. යෝජනාව සම්මත කරලා ඒකේ පත් කිරීම කරන්න තියෙන්නේ. ඉතින් සම්මත කළාද? සම්මත කළා තමයි දුන්නේ නැත්තම්. ඡන්ද කීයක් හම්බුනාද? මම ඡන්ද ගන්න මට නම් දන්නේ නැහැ. ඔච්චර දෙයක් ගන්න නේද ඔබතුමා කැබිනට් මන් නේද? ඉතින් කැබිනට් මන් ලේ ඒ ශිෂ්ටාධිකාරියේ කිව්වේ එහෙම කළා නැහැ කියලා. එහෙම කරලා තමයි ආවේ. එහෙමනම් පත් කරපු එකම පත් කරන්න බෑනේ. එතනදී නේද? පත් කරන්න තමයි මනුස්සය කතා කරන්න ඕනේ. ඇයි මෙච්චර දවසෙදී අගරදගුරු මල්කම් රන්ජිත් හිමිපාණන් මේ වෙනුවෙන් කතා කරා. දැන් ඒකේ තීන්දුව ලැබුණේ මේ මොහොතේදී. දැන් එතකොට ඒ ක්‍රියාවලිය නෙමෙයි නඩුව දැම්මේ තමයි. මාස ගානකට කලින් මේ ජනාධිපති කලින් හැබැයි ජනාධිපති ඉලක්ක කළා තමයි. ජනාධිපතිට මාස ගානකට කලින් ඔය පත් කිරීම කරේ. හරි මට ඒ වෙලාවෙම නඩුව දැම්මා. මාසයකට කරන්න